ඔන්න අපි කාලෙක ඉඳලා එන්න හිතලා අද ආවා වාලච්චේන කඩදාසි කම්මල බලන්න අක්කර 300ක ප්‍රදේශය පුරා පැතිරලා තියෙන රටේ හිටපු පාලකයන්ගේ අමනෝඥ ගොන් මීහරක් තීරණ නිසා වැහිලා ගියපු මෙතුමගේ උත්සාහය නිසා 4000ක් වැඩ කරපු තැන දැන් ඉන්නේ සේවකයෝ 120ක් වැඩ කරන්න හදාගෙන මෙතන වියදම මෙතනින්ම කවර් කරගෙන රජයට වරක් වෙන්නේ නැතුව මේව පොඩ පොඩ පණ ගහලා නැගිටින තත්ත්වෙට දැන් ඇවිල්ලා ඉතින් මම කියන්නේ මේව අපි නැගිටවන්න ඕන මේ තියෙන්නේ මේ පරණ පත්‍ර වලින් තමයි කඩදාසි හදන්නේ මේ එකතු කරපු පරණ පත්‍ර මේව යන්නේ බොයිලේරුවට දැන් මේවානේ පල්ප් කරගෙන පල්ප් කරන්න යන්නේ මේ පැත්තේ බොයිලේරුව තියෙන්නේ කොළ වේලන්නේ ආ කොළ වේලන්නේ එකෙන් මේ පැත්තේ තියෙන්නේ පරණ බොයිලේරුවක් ඒක දැන් ක්‍රියාත්මක වෙන්නේ ඔන්න බලන්න අපි 1952 මේ බොයිලේරුව ක්‍රියාත්මක කළා මේකෙන් වාෂ්පත් අරගෙන ඒකෙන් මෙගාවෝට් 2.5 කරන්ට් මෙගාවෝට් 2.5ක කරන්ට් එකකුත් ඒ කාලේ හදලා තියෙනවා. ඒකෙන් තමයි යන්ත්‍ර කරකවල තියෙන්නේ. ඒකෙන් තමයි මේ යන්ත්‍ර කරකවල ලයිට් දාලා ඔක්කොම කරලා තියෙන්නේ. අපි යමු පොඩ්ඩක් ඒක ඇතුලෙත් බලන්න දැන් තියෙන කෑලි විතර. දැන් අපිට මිලියන 110ක් වුණ ලයිට් බිලට විතර. ලයිට් බිලට මිලියන 110ක්. ඉතින් 110 වැඩිවීමත් එක්කලා. ආ අන්න ඒක තමයි කියන්නේ. ඉතින් මේවා ආණ්ඩුව මේවා හදන්න ඕන. සහයෝගය දෙන්න ඕන මේ රට පණ ගස්සන්න ඕන නැත්නම් ඉන්න නාකි දේශපාලඥයෝ වගේ තමයි රටේ ආර්ථිකය මේක අපි වෙනස් කරගන්න ඕන ඒකමයි මම අද මේක බලන්න ආවේ මේ බොයිලේරුවත් බලන්න යන් පවර් ස්ටේෂන් එකත් බලන්න යන් ඒ කාලේ තිබිච්ච මේ කොළ හදන කර්මාන්ත ශාලාවේ තිබිච්ච පවර් ස්ටේෂන් එක මේකෙන් තමයි මෙගාවෝට් 2.5ක ශක්තිය ජනිත කරගෙන තියෙන මේ ජෙනරේටර්ස් උඩ තියෙන්නේ ටර්බයින් එක ටර්බයින් උඩ තියෙන්නේ ඉතින් මේවා ආයෙ හදන්න පුළුවන් මේකට අවශ්‍ය ස්පෙයා පාර්ට්ස් ඔක්කොම ජර්මනියෙන් දීලා තියෙනවා ඒ කාලෙම තාම පැකින් කඩලත් නැහැ මිලියන් මං හිතන්නේ 40ක මිලියන් ඒ දවස්වල මිලියන් 30 ඒ දවස්වල මිලියන් 30 දැන් මිලියන් 300ක ස්පෙයා පාර්ට්ස් තියෙනවා කඩන්න එකෙක් නැහැ කවුරුත් හොරගම් කරන්නේ නැහැ හොරගම් කරලා නැව තියෙනවා ඉතින් මං ආරාධනා කරන්නේ අපේ රටේ දක්ෂයෝ ඉන්නවා දක්ෂයන් අපි වැඩ ගන්න නැහනේ දක්ෂයෝ ටික කොහෙට හරිම ගාල් කරලා අම්බරුව දාලා කර්මාන්ත ශාලා දුවවල ඔක්කොම වටනවා ඉතින් දැන්වත් මේවා පොඩ්ඩක් බලලා මේ වටින දේවල් හදලා ලයිට් බිල වැඩි අරක වැඩි මේක වැඩි කියන්නේ නැතුව මේ කර්මාන්ත ඒවයින්ම දුවන්න පුළුවන් වෙන අපි සිස්ටම් හදා ගන්න ඕන කොච්චර වට රාජ්‍ය දේපලද මේ විනාශ වෙන්නේ ඉතින් මේවට පණ ගස්සන්න ඕන එහෙම නැත්නම් ඔය ඉන්න 70 පුරුත් අස්සල බාර දීප මට රට මං කරලා පෙන්නන්න මේ බොයිලර්ස් වලින් තමයි ඒ කාලේ විදුලිය නිපදවලා තියෙන්නේ. මේ වගේ බොයිලර්ු දෙකක් පවතිනවා. මේ බලන්න. මේව ඉතින් පණ ගස්සන්න බැරි කමක් නැහැ නේ. ඕනම් පුළුවන්. විශාල මුදල්. ඉතින් මං කියන්නේ ආණ්ඩුව මේවට සහයෝගයක් දෙන්න ඕන. දැන් මේ මිනිස්සුන්ම යපෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ කර්මාන්ත ශාලාව පොඩියට හරි කරගෙන මේ සේවකයොත් මහන්සියෙන් එකතු කරගෙන ඒගොල්ලෝ කැපවීමෙන් වැඩ කරන හැමෝම ඉතින් මමත් හරි කැමතියි මේ වගේ උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන මිනිස්සු ඉන්න තැන් හොයාගෙන යන්න. ඊළ අපේ හදවතේ තියෙන කැක්කුම වේදනාව සහයෝගය දීලායි මම වගේ මිනිස්සු ලක්ෂ ගාණක් මේ වීඩියෝ එක බලනවා. ඉතින් අපි ආරාධනා කරන්නේ ඔබතුමාලත් එක්ක කතා කරලා මේවට අපි පොඩ පොඩ පණ දෙමු. මේ වැටිච්චේව නැගිට්ටෝමු. මේ ජාතික අපරාධ ආයි කරන්න තොපේ ඡන්දේ පාවිච්චි කරන්න එපා. රට ගොඩනගන මිනිස්සු අපි ඉස්සරහට ගන්න ඕන. රටින් ගෙනාපු පත්‍ර රෝලින් කොමිෂන් එනෙ හින්දා ලංකාවේ පේපර් අච්චු ගහන එක පත්‍ර හදන එක කොළ අච්චු ගහන එක ඔක්කොම නැවැත්තුවා. ඊට පස්සේ තමන්ගේ සම්පත් වටින් නැති හින්දා පිටරටින් ඔක්කොම ගෙන්නුවා. ඒ ගෙන්න ලාබෙට කන්න පුරුදු වුණා, ණය ගන්න පුරුදු වුණා. 1950 ගණන් වල මේ නොමිලේ දීලා තියෙන ජර්මනියේ. ඉතින් මේවෙන් අපි වැඩ ගත්තේ නෑ. අපි පිටරටවලට අත පාන්න පටන් ගත්තා ඒ කාලේ ඉඳලම. අපිට හොඳ නායකයෝ හිටියේ නෑ. නායකයෝ නෙමෙයි හිටියෝ පගාකාරයෝ, හොරු, තක්කඩි. අරයට මෙයට අත පාන මිනිස්සු. ඒ ප්‍රතිඵල වශයෙන් අද මේව මේ තත්ත්වයට පත් වෙලා මේ මහා ජාතික අපරාධ. මේ ජාතික අපරාධ අපි නිවැරදි කරන්න ඕනේ. නැත්නම් අනාගත පරම්පරාව අපට සාප කරනවා. කිසිම කෙනෙක් මේව යකඩවලට විකුණන්න ඕනේ නැහැ. මේවා ලෝකෙට අරන් ගිහිලා කියලා සාකච්ඡා කරලා මේවට මිනිස්සු සම්බන්ධ කරගෙන උදව් කරගෙන අපිත් උදව් කරන්නම්. රටේ සියලු පොදු මහජනතාව උදව් කරાવી, බුද්ධිමතුන් බුද්ධියෙන් උදව් කරાવી අපි මේක පුළුවන් විදියට ගොඩගම්මු. මේවා විනාශ කරන්න බැරි පැත්තට කතා කරන්න එන්න එපා. ඒ කතා කිරීම ප්‍රතිඵල තමයි මේ අපි භුක්ති විඳින්නේ. මේ මහා විශාල බිල්ඩින් කඩා වැටිච්ච අපේ ජාතික සම්පත් විනාශ කරපු මේවා ආයි වෙන්න දෙන්නේ නැති වෙන තැනට අපි වග බලා ගන්න ඕන. සීමන් බ්‍රෑන්ඩ් එකේ ටර්බයින් එකක් මේ පරේ බෙටි. මේ ටර්බයින් එක දිව්වහම මෙගාවෝට් 2.5ක විදුලියක් ජනිත කරන්න පුළුවන්. නමුත් අපේ පාලකයෝගේ ගොන් වැඩ නිසා මේ පරේ යන්ට ගයක් හැදුවා විතරයි කලේ. වෙන මුකුත් කරගන්න උන්නේ නැහැ. මේ ඔක්කොම බිඳ වැටිලා.
මම ඉන්නේ රේල් පාරවල් දෙකක් මැද අර පැත්තේ අතනත් රේල් පාරක් මෙතනත් රේල් පාරක් මෙතනින් වේස් පේපර්ස් ටික මේ පරණ පත්‍ර බාලා අතනින් අලුතෙන් අච්චු ගහපු කොළ පටවගෙන එහෙම යනවා අර පැත්තේ තෙල් කෝච්චිය ඇලත් ඒ අර තියෙන තෙල් ටැංකි මහා ටැංකි මේ තෙල් ටැංකි වලේ තමයි තෙල් කෝච්චියෙන් තෙල් පටවන්නේ ප්‍රතිරුණ තිරුකුණාමල්ලේ තියෙනවා වගේ ට්‍රින්ක වල තියෙනෝනේ මේන් 100ක්ද කොහෙද ඔව් ඒ වගේ මහා ටැංකි ඉතින් මේවා මං කියන්නේ මේවයින් වැඩක් නොගෙන මේව විනාශ වෙන්න අරප එක ජාතික අපරාධයක් මේකට වස් කවි කියන්නේ හෙන ගහන්න කියන්න මිසක් මේවට ඉතින් වෙන සෙත් කවියක් නම් හිතට එන්නේම නෑම තමයි මේ අපි ඇවිදගෙන යන අතරේ අපි ආව මෙතන තමයි මේ වලච්චේන කඩදාසි කම්හලේ අපේ සභාපතිතුමා මෙතුමල කියන විදියට ඉස්සර පිදුරු තම්බපු තැනනේ පිදුරු තම් කපලා තම්බලා එවෙන් තමයි පල්ප් හදුවේ මම ආ ඒකෙන් තමයි පල්ප් එක හදලා තියෙන්නේ නමුත් ඒක ඇති වුණා යම් ප්‍රශ්න බ්ලැක් ලීකර් ප්‍රශ් ප්‍රොබ්ලම් පරිසර දූෂණය ඉතින් අපිට දැන් ඒවට උත්තර තියෙනෝනේ දැන් ඉතින් උත් දැන් පිදුරු තඹ තඹ ඉන්න ඕනේ නැහැ මම මම යෝජනා කරන්නේ ඉන්දියාවට කොච්චර වේස් පේපර් යනවද මාසෙකට මාසෙට ටොන් 10000ක් මාසෙකට ටොන් 10000ක් අපි පටවනවා ලංකාවෙන් ඉන්දියාවට පරණ පත්‍ර ගාණ්ඩුව ජනාධිපතිතුමා කරන්න ඕන මේක බාගෙටවත් අඩු කරන්න ඕන නැත්තම් මේ මේවා තවත් කඩාවැටේ බිමට tamun hage ඔලූඩටත් වැටේ කෑලි ආරෙන් මෙහෙන් ඇවිල්ලා ඒ නිසා ඒ වේස් පේපර් ඉන්දියාවට යවන එක නවත්තලා 150ක් මෙතුමලාට ඒව යොමු කළා නම් මේ LTT කාලේ විනාශ වෙච්ච බිල්ඩින් වගේ තියෙන මේ අපේ වටින කර්මාන්ත ශාලා ආයි පණ ගහලා නැගිටීවි. මේ දැන් අපිත් එක්ක ඉන්නේ මෙතන එදා ඉඳන්ම වැඩ කරපු මහත්තයෙක්. කියන්නකෝ බලන්න මෙතන වැඩ වෙච්ච විදිය. වයස අවුරුදු 78. මම මේකට ආවේ 1970. ඒ දවස්වල මේ පැත්තටම නෙවෙයි මුළු ලංකාවටම තිබුණ හොඳම කර්මාන්ත ශාලා. ලංකාවටම තිබිච්ච හොඳම කර්මාන්ත ශාලාව මේ ඒ කාලේ. අපි ඒ කාලේ හිටියනම් මේ රට මම පාලනය කළා නම් ඒ කාලේ අද මෙතන තියෙන තට්ටු 100ක 200ක බිල්ඩින් එක අපේ පාලකයෝ ගොඩ නැගුවේ නෑ විනාශ කරා. ඒ නිසා අපි කියන්නේ මේ රටේ ජනතාව අපි දැනුවත් කරන්න ඕන. අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කට්ට කහාගෙන මේ කොන්ක්‍රීට් කෑලි ඔළුවටත් වැටෙන වතෙන්ට ගියාම. මේක පොඩ පොඩ ගොඩ නගන තැනට ගෙනාවට. දැන් මේ අපි ඉන්න පැත්තේ වැඩ නෑ. මම මේ පෙන්වුවේ බලා ගන්න මේ යුද්ධෙන් ගහලා නෙවෙයි. ඉතින් අපි ආරාධනා කරනවා රටේම ඉන්න අපේ සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා ආයෝජනය කරන්න කැමති වෙන මෙන්න ඇවිල්ලා මේව බලලා මේව දිනු කළා මේව ගොඩනගලා ආයෝජනය කළා ඒ වගේම රටට ආදරේ මිනිස්සු ඉන්න උදව් කරන්න කැමති අය අපි මෙතුමලට කතා කළා මේවට මැෂින් පුළුවන් නම් මැෂින් ගෙනත් දීලා මේ රට වැටිච්ච වෙලාවේ තවත් වට්ටවන් නැතුව මේව උද්ඝෝෂණ කළා පිකටින් කළා විනාශ කළා දාන්න නැතුව පෝස්ටර් ගහ ගහ පුළුවන් පුළුවන් විදියට පුළුවන් පුළුවන් අය ඇවිල්ලා මේ තනකොළ ටිකක් හරි ගලවලා දීපල්ලා ওই උද්ඝෝෂණ කරන වෙලාවේ මේ බිල්ඩිමත් සුද්ධ කරලා දීපල්ලා මේ වවුල් බෙටි ටික අයින් කරහල්ලා ඒක රටට වෙන්න ඕනද අපේ උන් ඒක කරන්නේ නැහැ කොළඹට වෙලා බොරුවට කෑ ගහ ගහ උද්ඝෝෂණ කරනව වෙච්ච සෙතක් නැහැ 1950 ඉඳලා මෙන්න කඩන් වැටලා ඔක්කොම කොච්චර බාධක තිබ්බත් අභියෝග ජය ගන්නයි අපි කැමැත්ත අපේ ජීවිතය කියලා අපි දකින්නේ විශාල අභියෝග කිසි ගානකට නැතුව ඒව ජයගෙන ජයග්‍රහණය කරලා ඉවරුනාම ලැබෙන සතුට තමයි ජීවිතයේ සතුට සල්ලි තිබ්බට සතුට එන්නේ නැහැ මොන දේ තිබ්බත් සතුට එන්නේ නැහැ අභියෝග දින්නාම අපිට ලොකු සතුටක් ආත්ම තෘප්තියක් සැනසීමක් ආධ්‍යාත්මයට උදා වෙනවා ඔබතුමාගේ මග පෙන්වීමෙන් දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ බොයිලර් ළඟට මේ තර පලා ගන්නෙත් මේගොල්ලොම මැෂින් එකක් හදාගෙන ඒකෙන් දර පලලා ඊට පස්සේ පලන දර තමයි අර බොයිලර් වලට දාන්නේ දාලා ඉවර වෙලා ඒකෙන් තමයි වතුර රත් කරලා ස්ටීම් එක ගන්න. ඊපස්සේ පත්තර වේලෙන්නේ ස්ටීම් එකෙන්. දැන් මේ අපි ඉන්නේ බොයිලර් ළඟ. මේක කොච්චර ගරා වැටලා තිබ්බත් මේ මට්ටමින් හරි සේවකයෝ 100ක් දාගෙන මේක දුවනවා. ගෞරව කරන්න ඕනේ ඒකට. හොරු වගේම වැඩක් කරන්න කැමති, කැපවීම කරන්න කැමති කම්මැලි නැති මිනිස්සුත් රටේ ඉන්නවා, වැඩෝ ඉන්නවා. ඒ වැඩන්ට අපි අත දෙන්න ඕන. එතකොට තමයි අපි නැගිටින්නේ. නැත්තම් අපි හැමදාම පිනට වැටෙනකන් කට ඇරගෙන උඩ බලාගෙන උද්ඝෝෂණ කරනෝ වෘත්තීය සමිති පිහිටවනෝ කරපු ලබ්බක් මගුලක් නැහැ. එච්චරයි. තේරෙන සිංහලෙන්. මෙතන තමයි ස්වාමීන් වහන්සේ පල්ලෙහාන් යන වේස් පේපර් උඩට ගේන ගෙනල්ලා ඒ වේස් පේපර් ටික අපි මෙතන පල්පෙරේට දානවා. ඕ දැන් අර තියෙන්නේ අර වේස් පේපර්. දැන් ඔය ඇවිල්ලා තියෙන්නේ ලෝඩ් එකක්. අපි කිලෝ 750ත් 800 ඒක දැන් මේක අතෙන් දාලා මැෂිමෙන් කැපෙනවා. හරි. මැෂිමෙන් කැපෙන දැන් මේ වැඩිපුරම මේ වේස් පේපර් කොහෙන්ද හම්බ වෙන්නේ? අපිට හම්බ වෙනවා විභාග දෙපාර්තමේන්තුවේ විශාල ප්‍රමාණයක්. ඔන්න දැන් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර ඔක්කොම මෙතන. ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර නේද? උත්තර පත්‍ර මෙතන තමයි එන්නේ ඔක්කොම. මේක අපි සතුටු වෙනවා. ඒගොල්ලෝ ඒ කොල ටික ඉලෙක්ෂන් එකේ බැලට් පේපර් ඔක්කොම එනවා. දැන් අනිත් තැන් වලින් ඉල්ලන්නේ ඉන්දියාවට වැඩි මුදලට පටවන්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ මේ මිනිස්සුන්ට මේව අඩු මුදලට හරි දීලා
රටේ කර්මාන්ත රැක ගන්න ඕනේ නැත්නම් අර පිටරේට වෙච්ච එක පතරේට වෙනවා මතක තියාගන්න ඉල්ල දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ පතර කපන්නේ මේ මැෂින් එකේ ඔන්න දැන් අපි දාමු බලන්න පතරයක් ආ මේක දාන්න ඔන්න ඇත්තටම අපි සතුටු වෙන්න ඕන මේ වවුල් ගුහාවක් මැද මේ කිසිම කෙනෙක් නැති මේ මලකඩ කාපු මැෂින් වලින් මෙහෙම හරි වැඩ අරගෙන පත්තර කොළ ටික අච්චු ගහලා අර ලොතරැයි මණ්ඩලයේ කලින් ගත්ත ඔක්කොම පේපර් ටික දැන් උන් අඩු මුදලට ඉන්දියාවෙන් ආයි ගෙන්නනවලු ආයි කෙල වුණහම මතක් වෙයි ලංකා මේ පත්තර සංස්ථාව මොකද්ද ශ්‍රී ලංකා පේපර් කෝපරේෂන් ඒක මතක් වෙන්නේ ආයි ලොතරැයි බෝඩ් එකට කෙල වුණාම ඩොලර් නැති වුණාම එහෙම කරන්න නරකයි රජයේ සියලු දැන් මේව මිලදී ගන්න ඕන මිලදී අරගෙන මේ මිනිස්සුන්ට හයියක් වෙන්න ඕන නැත්නම් මේ මිනිස්සු මේ මෙහෙම හරි දුවාගෙන යන්නේකට සතුටු වෙයල්ලා කොළඹ කන්තෝරු වලට වෙලා AC කාමර වලට වෙලා පුටුරත් කර කර අරයගෙන් මෙයාගේ පග අහගෙන හොරකම් කර කර ඉන්නේ නැතුව මෙන්න වැඩ දැන් මේ අර අපි කොළ දැම්මනේ කුඩු වෙන්න මේ ඉතුරු වෙලා තියෙන මේක යකඩ කෑලි ලී කෑලි ඒව මේව මෙතන ඉතුරු වෙලා තියෙනවා ඒ ටික අයින් වෙලා කොළ ටික උඩට යනවා ඔන්න බලා ගන්න පල්ප උඩට යනවා පල්ප එක ආපහු මැෂින් එනවා අපිට මේ දැන් මේ තියෙන ප්ලාස්ටික් කෑලි මේ ආ මේ තියෙන ප්ලාස්ටික් යකඩ දැන් අපි ගියානේ අර පත්තර කොළ ටික දාන එක බලන්න. දාලා ඇඹරුණා. ඊට පස්සේ මොකද්ද වුනේ? ඊට පස්සේ මෙතනින් අපි අර උඩ තියෙන බොක්ස් එක එතනින් ගිහලා අපි බල්ප් හරියට රෙඩ් කරගෙන අර අර පේන්ට් එක දුන්නාට පස්සේ පොලේ වතුර මිරිකලා දැන් මෙතෙන් දෙනවා. ආ දැන් මේ වතුර මිරිකිච්ච පත්තරේ මෙන්න තාම තෙතයි මේ. තාම වේලලා නැහැ 100%. මේ වේලෙන්න ඕනේ මේ කොළේ තෙතයි. ආ මේ වේලිච්ච නැති කොළේ මෙන්න. දැන් අර අපි දැකපු අර පරණ විසි කරන්න තියෙන කාඩ්බෝඩ් පොත් කෑලි ප්‍රශ්න පත්‍ර වලින් තමා ආයි රීසයිකල් කරලා මේ කොළේ හැදුවේ. ඇත්තටම වෙන්න ඕන ගස් කපන එක නවත්තන්න මේ රීසයිකින් ක්‍රම පරිසර මේ රට දියුණු කරන්න ඕන. දැන් අතනින් ආපු අර පත්‍ර කොළේ වේලෙනවා මෙතෙන්දී. මේවට තමා ස්ටීම් අවශ්‍ය කරන්නේ. මේ හැම තැනකින්ම මේ රත් වෙච්ච රෝල් වලින් යන්නේ කඩදාසි. මේ කඩදාසි යන්නේ. මේ අන්තිම පියවර. මේ මහා වවුල්ලු ඉන්න අද්දා 950 ගණන් වල කර්මාන්ත ශාලාවකින් අපේ සභාපතිතුමා මැදිහත් වෙලා මෙන්න ටොන් 3 මාරක කඩදාසියක් ඔන්න දැන් තව ටිකකින් ඉවර වෙනවා. අපි සතුටු වෙන්න ඕන මේවා හදන්නේ පිදුරු වලින් ගස් කපලා නෙවෙයි. මේවා හදන්නේ පරණ පත්‍ර පොත් කොළ කෑලි එකතු කරලා. ඉතින් අපේ ආණ්ඩුව කරන්න ඕන මේ පරණ පොත් ඔක්කොම පත්‍ර කෑලි ඉන්දියාවට පටවන්නේ නැතුව ලංකාවේ මේ වගේ කර්මාන්ත ශාලා හදලා පටවන්න ඕන. බලාපල්ලා මේ තියෙන පත්‍ර කොළ ඔය දිගටම රෝල් රෝල් තියෙන පත්තර මේව අපිට පිටරටින් ගේන්න ඕනේ නැහැ මේව අපිට එතකොට පුළුවන් අපේ රටේම හදාගන්න රටේ කර්මාන්ත නැගිටවන්න ඕන පිටරටවල වලින් ගෙන බඩු අඩු කරන්න ඕන රටේ නිෂ්පාදනය කරන්න ඕන එහෙම කාට හරි කියනවා නම් ඒව බෑ කියලා උඹලා ওই පුටු වලින් පලයල්ලා පාර්ලිමේන්තුව මට බාර දීපල්ලා මං අවුරුදු 5න් හදලා පෙන්වන්නම් තොපිට මෙච්චර කල් බැරි වෙච්ච මගුල හැමෝම අත්තරලා දාපු එන එන සභාපතිය මේක යකඩ වලට විකුණන්න තඹ වලට විකුණන්න ප්ලෑන් ගහපු තැන මෙන්න ටොන් 3 මාරක කඩදාසි මණ්ඩලයක් හදලා මේකේ ටොන් 3 මාරයි කිලෝ 3500යි අපි සතුටු වෙන්න ඕන අපි වැටිලා නැහැ අපි නැගිටින්න ලෑස්ති වෙනවා මේ එකෙන් කපපු පත්‍ර කොලයක් ඉතින් මේවා රට පුරාම මිනිස්සුන්ගේ ඇස්සවදි කරන්නයි මට අවශ්‍ය උනේ මේ වගේ කිසි පහසුකමක් නැති මේ වගේ මේ විශාල මං හිතා ලංකාවේ විශාලම මැෂින් එක ලංකාවේ විශාලම කර්මාන්ත ශාලාව අපි දකින්න තරු පහේ කර්මාන්ත ශාලාව වගේ නෙවෙයි නමුත් මේක නිෂ්පාදනය තරු 7යි 7 ස්ටාර් මේ ටොන් 3 මාරක කොළ බෝලයක් මේවා තමයි අපිට අවශ්‍ය මේ බෑග් හදන කොළ මේ පත්‍ර ලච්චු ගන්න ළමයින්ට ලියන්න පාසල් පොත් මේවට උසාවි ලොතරැයි මණ්ඩලයේ පාසල් පොත් ඔක්කොම ඔකෙන් තමයි මේවා අපි පිටරටින් ගේනව නවත්තන්න ඕන මේ කර්මාන්ත ශාලාවට පණ දෙන්න ඕන මේවට ඩොලර් කෝටි ගාණක් ආයෝජනය කළත් දේශපාලඥයාටත් පවු නෑ අපටත් පවු නෑ රටට යහපත වෙන්න ඕන මේව කවුරුවත් පගා ගහනවා කියලා හැම එකම කියන්න එපා උඹලා පගා ගැහුවට පගා නොගහ මේ වගේ තැන්වල වැඩ කරන මිනිස්සුත් මේ රටේ ඉන්න බව ඔය පෝස්ටර් කාර්යෝ මතක තියාගනි උදැන් මේ මගේ අතේ තියෙන්නේ අයිස් කුරුම්බ මම මේ දැන් මේ පළාතට ආවේනික වෙච්ච බීමක් රසවත් බීමක් ඔකේ තියෙනත් කුරුම්බ තියෙනවා කුරුම්බ ලොඳ තියෙනවා කස කසා තියෙනවා දෙහිදා දෙහි දෙකක් විතර දාලා තියෙනවා ඊට පස්සේ ග්ලූකෝස් වතුර සහ අයිස් දාලා තියෙනවා ඔන්න හත් බොනවා නම් බීම මේවා ඉතින් හඳ බීම ඒ අතරේ මේ මන් දැක්ක මේ ටිෂු අපි දැන් ගොඩක් අත පිහදානකොල ඉන්දියාවෙන් ගේනකොලනේ මේ අපේ කොලේ
ඉතින් මේකෙන් අත පිහිදාලා පිහිදාවෙන්නේ නැතුව මේ මැරුණත් මොකද මේක අපේනේ මේක හොඳ අර ඉන්දියන් කොලේට වඩා මේක හොඳයි අතේ ගෑවෙන්නේ නැහැ මේක හොඳයි මේ අපි හදනේවා මෙතන හදනේවා ඉතින් මම ආරාධනා කරන්නේ මෙතුමලා සම්බන්ධ කරගෙන අපේ රටේ සියලු හෝටල් වලට කර්මාන්ත ශාලාවට මේක බෑග් හදන්න හොඳයි දැන් අපි උමන්දාවටත් ගන්නවා අපි විශාල කොළ ප්‍රමාණයක් එළියෙන් ගේනවා ඉතින් අපි මේවා මේ ආයතනයෙන් මිලදී ගන්නවා අක්කර 300ක් වෙච්ච මේ කර්මාන්ත ශාලාවේ 75ක් ගරා වැටිලා මේ 125ක් වැඩ කළා හදන කඩදාසි කොටසෙන් කොටස විශාල ප්‍රමාණයක් මං අහන්නේ මේක 100ක් වැඩ කළා නම් ලංකාවමටම කඩදාසි ඇති වෙයි මම මේ වෙලාවේ පොඩි දෙයක් මේ රටේ මිනිස්සුන්ට කියනවා අපේ ටියුෂන් ගුරුවරු ඉන්නෝ වෛද්‍යවරු කර්මාන්ත තියන අය වෙළඳ ව්‍යාපාරිකයෝ විවිධ කඩදාසි වලින් වැඩ ගන්න මිනිස්සු මේ මිනිස්සු මේ වගේ ආයතන වලට ඒගොල්ලෝ මිලදී ගන්න කඩදාසි අපේ කඩදාසි දේශීය කඩදාසි වලින් මිලදී ගත්තොත් මේ ආයතන තවදුරටත් ආරක්ෂා වෙයි නැත්නම් මේ මහා බිල්ඩින් ඇදගෙන වැටේ මේ මහා පොළොවට ඒ නිසා අපි මේ වෙලාවේ කියන්නේ සුළු ලාභ බලන්නේ නැතුව දේශීය කර්මාන්ත නැගිටවන්න ඕන රජයෙන් ලොකු සහයෝගයක් ලැබෙන පාට අපේ ඉන්නේ නැහැ ඔබතුමා බැංකු ලෝන් වලින් ඔක්කොම කරගෙන යන්නේ කොහොම හරි මේ වැඩේ කරගෙන යන ඔන්න මම පොරොන්දු වුණා අපි බෙදා දෙන සියලුම පොත් උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය හරහා ලංකාව පුරා බෙදා දෙන සියලු පොත්පත් වලට අපි චෙක්පතක් පිරිනමලා අපි ඔබතුමාලගෙන් ඒවා මිලදී ගන්නවා අද ඉඳලා මේ පූර්වාදර්ශයේ රටම පූර්වාදර්ශයට අරගෙන රටේම ඉන්න ගුරුවරු ටියුෂන් ගුරුවරු වෛද්‍යවරු වෙළඳ ව්‍යාපාරිකයෝ කඩදාසි භාවිතා කරන සියල්ලෝම මේ රාජ්‍ය ආයතන වලට අපි සහායක් විය යුතුයි එතකොට තමයි අපේ ජාතිය පණ ගහන්නේ නැත්තම් අපි අනුන්ට අතපාන හිඟා කරන ජාතියක් බවට පත් වෙනවා ඔබතුමාගේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මෙන්න ඒ වගේම කඩදාසි printing papers ඔය poster කාර්යෝ ඉන්නෝනේ පිටරට කඩදාසි වලින් poster ගහනුනේ කෝටි ගණන් වියදම් කරලා ඔන්න අද ඉඳලා ලංකාවේ කඩදාසි වලින් ගහගනින්නilla මේ තියෙන්නේ ඒකෙන් අපට හරි ලෝකෙට හරි රටට හරි මිනිස්සුන්ට ආපතක් වෙනවා නැත්තම් ওই poster එකේ නුත් අන්තිමට කෙල වෙන්නේ ඕකට සල්ලි දීපු දුප්පතාට